හිඟවීම දැන් රටේ ජනතාවට තවත් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කරමින් තිබෙනවා. කංජි තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමට ඉල්ලීම් ගණනාවක් අවස්ථා කිහිපයකදී ඉදිරිපත් කළා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වන අවසන් දැනුම් දීමක් රජයේ පාර්ශවයෙන් මෙතෙක් සිදු කර නැහැ. බලශක්තිය අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පසුගියදා පැවසුවේ ඉදිරියේදී රට තුල ඉන්ධන හිඟයක් ඇතිවීම තමන්ට වළක්වා ගැනීමට හැකිවන්නේ නැති බවයි. විශේෂ අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කරන පසුබිමක දිවයිනේ බොහෝ ඉන්ධන හල්වල ඉන්ධන අවසන් වී ඇති බව වාර්තා වනවා. අදත් ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා. උදේක තමයි නැත්තේ. සුපර් පෙට්‍රල් ගහන්න ඉතින් මිනිස්සුන්ට සල්ලි නැහනේ. මොකද පඩිය වැඩි වෙන්නේ නැහනේ. මේ පෙට්‍රල් ගණන් වැඩි වුණාට. නෑ තමයි ඔක්කොම. දීජන්ගේ බීටයි රටට. තෙල් නැහැ ඉතින් හැමදාම මෙහෙම තමයි පෝලිමේනේ. මොන ධාතුකද්ද මාත්‍යා මේ විඳින්නේ 69 ලක්ෂය ඡන්ද දුන්නා මාත්‍යා. තෙල් ටිකට පෝලිමේ ඉන්නවනම්, බූම් තෙල් ටිකට පෝලිමේ ඉන්නවනම්, දරුවෙට කුකුල් මස් කෑල්ලක් කන්න නෑ, බෝංචි කෑල්ලක් කන්න නෑ, දරුවෙට වාලකුවේ මොනවද කරන්නේ? එතනත් ඉවරයිලු. පෝලිමේ ඉඳලා ඉඳලා දැන් යන්න උනා. ප්‍රශ්නේ පේනවනේ මාත්‍යා. මණ්ඩත් නෑ, බොණ්ඩත් නෑ, තෙලුත් නෑ, කරන්ටුත් නෑ. ඒකට කරන්නේ. ඒම තමයි ලොක්ක රාජපක්ෂවරුන් අපි නම් දුන්නේ නෑ. ඉතිහාසය අපි දෙන්නෙත් නෑ. එහෙනම් විනාඩි 10ක් 15ක් විතර අපි පෝලිමේදී. එමෙතනම පෝලිංද මං සෙට් පහකට ගියා. එමෙතනම පෝලි ඉක්මනින් ගහලා යන්න ඕනේ. දියන්න විදියක් නැහැ. මේක අපිම කරගත්ත දෙයක් කියලා තමයි කියන්නේ. මේට වඩා තව ටිකක් තදට වෙන්න ඕනේ. අපිට කියන වාහනේ තල්ලු කරන් යන්න වගේ වුණා නම් අපිට ඡන්ද කාලෙදි මතක් වෙනවා. දැන් මේක අමතක කරනවා. තව සුමානකින් අමතක කරනවා. ඊයේ මං පැය දෙකමාරක් පෝලිමේට තෙල් ගන්න. බොරුවට උදේ ගම්මන් පිළේ අර මිනිතුරු නාටය රඟපාන්නේ. පුළුවන් නම් එක්කෙනෙකුට පාරේ බහලා යන්න කියන පයින් යන්න පුළුවන්. අපිට බස් බයිසිකල් පදින්න කියනවා. උන් සුපෝකි පෝකි වාහන වල යනවා. මේ ලයිට් නැහැ, පෙට්‍රල් නැහැ, මේකම නැහැ. මොනා කරන්නේ ඉතින්? දීපු පරිප්පු කරනවා ඉතින්. නැහැ කියලා මොනා කරන්නේ පුතේ? තීන විදියට අදිනවා අච්චරයි. මේ අතර සමහර ඉන්ධන පෙරවුම් හල්වල ඉන්ධන සීමා සහිතව නිකුත් කරන බව දැක්වෙන පුවරුද සවිකර ඇති බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණා. අපේ රටේ සම්ප්‍රදාය වී තිබෙන්නේ භාණ්ඩවල හිඟයක් මවා මිල ඉහළ දැමීමයි. මේ සූදානම IOC ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව කංජි තෙල් නීතිගත සංස්ථාවටද ඉන්ධන මිල ඉහළ දැමීමට අවකාශය සලසා දීමටද යන්න දැන් ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. දැන් අපි රුපියල් 200ට ගේන ඩීසල් ලීටර 100 පාරකට විකුත් මේ රුපියල් පාරක් අඩුයිනේ. ඊළඟ පාර 200ට ගේන අපිට සල්ලි මදි. ඒතර එක්කෝ රට තෙල් ගේන එක නතර කරන්න වෙනවා. මේ බදු නිදාස් කිරීම කරේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ අඩුපාඩුවත් ජනතාව මතම පටවන්න වෙනවා. වලක්වා ගත හැකි එකම ක්‍රමය තෙල් මද තියෙන බදු ඉවත් කිරීම පමණමයි. ওই දෙකේ එකක්වත් නොවුනොත් තෙල් ගේන්න සල්ලි නැති වෙන බව නම් මට ඉතාම විශ්වාසයෙන් කියන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.